আই বললাম ভাই, কাটে মা ডক কম ইস কালে গুনা গুড মর্নিং কি রে বাবু কইতি মাং ইতনা মাটা মাটা লাম আইটি কম ভাই মাটা হাজি আদরে ইদিং হারে মম আড মাগে পেতিং মেন নোনা টিক কিয়ান্নাম সাহা ওব সুম ক্লাস কিদি ওবগে পেতিং মেন নোনা টিক হন্দট হা গান্ন ওবগে পেতে মম মেক म्यूट कराना है, अनम्यूट करना है त्याग। ओबट मम पाड़ मुगाना नात्र तुरे दी, छुट्टा खारे तेरुन नेत्ता हूँ। ओबट चैट के मैसेज चिकाग दान पुलवा, सर मटे तेरुन ने, ऐतंग क्या न पुलवा, खाटे तेरुन नहीं। सर मटा तेरुन ने आय किया ना अतं आय किया ना इतार मंदर नौ वैरी तेरीला ने ये वाकी मा वो आगे पत्ते में नौ विशेष मुकारण ना होता माय मैं पांती वेला वेली पुते ओबके कामरे दरवाहा गिनी इन्नो वाना हरी बाटी नौ मुकदे गिदराया खाताकरणे वा नतं अपे पांती लमाइंटे हेनो एके लमाइंटे खर्दरे ओबनिसा අනිත් සියලු දෙනාට බාධාාවක් නොවෙන්න ඔබ හැසිරෙන්න. එහෙමනේ වැඩ කරන්නේ නේ. හරි. ඔන්න මගේ පැත්තෙන් වෙන ටික. මම පුතාලට කිව්වා. ඇයි කොමස් කරන්න ඕනි කියලා. මම මේ පාර ප්‍රතිඵල අපු වින්දා. ඊය මං ඊය පාර ප්‍රතිඵල ගැන තමයි කිව්වේ ඔයාලගේ ක්ලාස් එකේ. प्रतिपाल प्रतिपाल मम फेसबुक सह फेसबुक लमाइंगे कमेंट रिसास स्क्रीनशॉट मम गे गम मीठिया बेंगल पीठी पद हिटियट අපි මෙතන නම් කෙනෙක් දාලා දෙනවා මීඩියා වල එක දරුවෙක් තියෙනවා පුතේ බුද්ධාගමට ඒකයි කොමස් වලට ඒකයි ඒ දෙකයි කියන්නේ ඔයාලා දන්නවා බුද්ධාගම කියන්නේ ඉතින් අපේ ආගම හැබැයි මේක විශේෂත්වය ගණන් වලට එස් තියාගෙන කොමස් වලට ඒකක් දානවා ඉතින් प्रैक्टिकल सब्जेक्ट अपे अम्मा मट की आमी के वेड़ करे उंटर की ඒ තපේ පොඩියු පන්තියට එන්නේ සල්ලි දාන්න account එකට ගිහින්. ඒ කියන්නේ යාලා දන්නවා දැන් CDMA කියන machine එක. CDMA කියන machine එක සල්ලි දාන්න දන්නවා. බැංකුවේ වෙන කටයුතු ටික දන්නවා. ATM එකකින් සල්ලි ගන්න දන්නවා. මෙවුව සාමාන්‍ය දේවල්. කොමස් කරපු එක්කෙනෙක්ගේ නැති එක්කෙනෙක්ගේ අතර වෙනස තමයි. කොමර්ස් කියන්නේ මුදේ manage. उदाहरण महापोल हम रुपया
ඒ 2500 මාසෙම ජීවත් වෙලා ගෙදරට 1500ක් යවනවා තාත්තා නැහැ අම්මා විතරයි ඉන්නේ අම්මට 1500ක් යවනවා කියන්නේ බැංකුවට දානවා 1500ක් මාසෙම දුවන්නේ 1000 2500 හම්බ වෙන්නේ මෙහි ඉතින් හෑන්ඩ් බිල් බෙදන්න එතකොට KFC වල මැක්ඩොනල්ඩ්ස් වල part time job කරනවා කේට්‍රි මගේ වල ඊට පස්සේ යාළුවයි ෆයිල් බෙදන්න යන ඔය ප්‍රධාන ආයතන ඔන්න කතා තරක දෙයක් නේ හොඳ දෙයක් එහෙනම් පළවෙනි කාරණාව උදේ ජීවිතේ වෙනස් වෙන්න නම් යම් යම් කාරණා බලපාන ඒ බලපාන එක් කාරණාවක් තමයි විශ්වාස කිරීම මොකද විශ්වාස කිරීම ඔබට බලපාන ප්‍රධානම කාරණාව තමයි විශ්වාස කිරීම ඔබට දැන් ඔබගේ යාළුවෝ කියනවා අනිශාස කිරීම ආයෙම වෙන්නේ නැහැ එයා විශ්වාස දෙන්නේ ඕ එහෙමයි නේද අරමයි නේද කියලා කියනවා එතකොට ඔයාගෙන් වර්ඩ් එකක් එන්නේ කමක් නැහැ අපිට සර්වර් ෂුවර් මතක තියාගන්න එක විතරයි මම මගේ අවුරුදු 11 පුරාවටම ටියුෂන් ජීවිතේ අවුරුදු 11යි මාව විශ්වාස කරපු ළමයිව මේ ඇස් දෙකට දැකලා තියෙනවා මේ ඇස් දෙකෙන් කන්ට්‍රෝල් ගිහිල්ලා තියෙනවා එයාලා අන්තිමේදී කියන කතාව වුණා එයාලා මට දීලා තියෙන ලියුම් දැක්කම යාළුවමයි විකක් වෙයි ත්‍රිවිල ළමයිනුත් දෙනවා ඇස් දෙකට කඳුළු යනවා එයාලා කියනවා එයාලගේ චින්තනයේ වෙනසක් ඇති කරේ මමය කියලා චින්තනයේ වෙනස් කරනවා සමහර ළමයි උදේ බෑ කියාගත්ත ගමන් ඉන්නේ එළුණියයි බෑ කියනවා පටන් ගන්නකොට බෑ ගන්නවා උන් නෙගටිව් මයින්ඩ් එකෙන් පොසිටිව් මයින්ඩ් එකට ගෙනල්ලා නෑ මේක කරන්න පුළුවන් කියන මයින්ඩ් එකට ගෙනල්ලා අපි ළමයිව බොඩ දානවා ඒ නිසා විශ්වාසය තමයි වැදගත් පළවෙනි කාරණාව ඔබට මාව විශ්වාස වෙන්න ඕනේ හරි අනිශාංශ ෂොක් නේ එයා ෂොක් හරි එයා විශ්වාසයි දෙවෙනි කාරණාව ඔබ හිතන්න ඕනේ මෙයා උගන්වන ඒවා ඔක්කොම හරි ඒ නිසා අපි විෂයට ඒකක් දානවා අන විශ්වාසය නිශාංශ හරි කොමස් හරි සබ්ජෙක්ට් එකක් හරි විශ්වාසය පුතේ සමහරවිට අද මේ ක්ලාස් එකටම ගැරදිලා හරි මම A level BS ඉගෙන ගත්ත මිස්ගේ දූ ලොග් ගලා ඇති සයාරා කියලා සුදිනි මිස්ගේ දූ එතකොට සමහරවිට නැතු වෙයිද අපේ මම ඉගෙන ගත්ත ඉස්කෝලේ උසස් පෙළට ව්‍යාපාරාධ්‍යයනයේ සුදිනි මිස්ගේ මිස්ගේ දූ මිස් බය නැතුව මට කියනවා පුතේ උඹ තමයි මේකේ ඉන්න සුපිරිම වැඩකරු මම උඹ උගන්නනේ වහගෙන අහලා තියෙනවා මගේ කෙල්ලත් හරි ආසාවෙන් ඉගෙන ගන්න කියලා මම ගැන මුකුත් කියන්නේ නැහැ මම කිව්වේ සුදිනි මිස් කියපු දේ විතරමයි ඒ කියන්නේ මට ඔයාට කියන්න ඕනේ මට වඩා ප්‍රවීණ මම ස්කෝල් ඉගෙන ගත්ත මිස්ගේ දූ මගේ පන් තියෙනවා මිස් කියනවා teaching patrice perfect කියලා ඒ කියන්නේ මම උගන්වන දේ 100%ක් තේරෙනවා කියලා ඉතින් මම කැමති නෑ මිස් ඒ කියපු comments screenshot ගහලා ඔයාලගේ group එකට දාන්න ඔයාලට ඕනි නම් personal message එකක් දාන්න මම screenshot එකක් දාන්න ඒත් මට group එකේ දාන්න බෑ මම ඒක කරන්නේ නෑ මම දූගේ නම ඉන්නේ save කරලා දෙන්නේ number එක සුදිනි මිස් කියලා හරි එනම් විශ්වාසය තමයි වැදගත් ඔබ විශ්වාස කරනවා නම් පුතේ ඔබට ඒ නමයකට යන්න පුළුවන් කියලා ඒක තමයි වැදගත් වෙන මුකුත් දෙයක් ඔයා හිතනවා නම් කොමස් ගොඩ කියලා
මම ඒ ගැන කතා නොකර B දෙකක් ගැන කතා කරමු. B දෙකයි C එකක්. එතනින් මම පාඩම පටන් ගන්නවා. ඔබට මාව දැනෙන්න ඕනි. ඔබට මාව හැඟෙන්න ඕනි. ඒ නිසා මම මේ කතාව කියන්නේ. කුෂාන් ගේ අයියා දුමිදු බුද්ධික අවිතා නානන්දේ. මම පන්තික ගිහිල්ලා කතා කරනවා. මං කියනවා ගණන් උඹලට එකතු කරන්න අඩු කරන්න බෙදන්න වැඩි කරන්න පුළුවන් නේද? එකතු කරන්න අඩු කරන්න පුළුවන් නේද? බෙදන්න වැඩි කරන්න මං කියලා දෙන්න. බයිටක කොමස් කරන්න. හැබැයි අකුරු ලියන්න කියන්න පුළුවන් වෙනවා. දුමිදු බුද්ධි කියනවා පන්තියට. ටික කාලයක් යනකොට සෝරි. එයාලගේ පන්ති පටන් ගන්න පහට. මෙයා හතරට එනවා. මට 3 ඉඳලා 5 වෙනකම් 11 අවසර. 5 ඉඳලා 7 වෙනකම් 10 අවසර. දුමිදු 10 අවසර. හතරට එනවා. ඉතින් මම ඒ කාලේ හරි තරුණයි. සැහැණ තමයි මිදවලා. දැන් වයසයි තියෙන්නේ. මං ඉතින් කරේ අත දාගෙන අහනවා මොකෝ බං මේ මෙච්චර කලින් ආවේ ඇයි බං? පහට වර්ග පටන් ගන්න දින් පහට ගොඩ 5යි 10යි විතර පටන් ගන්න. පහට ක්ලාස් ඉවර කරලා 5යි 10යි දැන් චුට්ටක් ඉන්නවා රෙස්ට් එක. මං අහනවා පහට මේ මං ක්ලාස් එක පටන් ගන්න මොකද මේ උඹ හතරට විතර ආවේ කියලා. අනේ සර් ඉතින් කියන දෙයක් නැණි කියලා කියනවා. තවද විශ්වාස කරනවද? ඌමට අන්තිමේදී කියනවා ඌට ගණන් වලට 23යි තිබුණේ කියලා. හැබැයි කවදාවත් කොමස් වලට ලකුණු 75ට වඩා අඩු වුණේ නැහැ. මම දන්නේ 78ද කොහෙ අඩුම තිබුණේ. මම පුතේ මම ගැන හිතන්නේ නැති මිනිස්සෙක්. ඒ මගේ ස්ටයිල් එක. පරණ ළමයින්ගේ නංගිලා මල්ලිලා ඉන්නවනම් මාව දන්නවා. අන්තිමේදී දනන් ගිහු මිස් මට කියනවා සර් අනේ සර් දුරුදු කරන්නේ කොමස් විතරයි සර් ගණන් කරන්නෙම නැහැ ගණන් වලට තියෙන්නේ 37යි මට බයයි 100 එකක් නැති වෙයි කියලා මේ ළමයා ෆේල් වෙයි දන්නේ හැබැයි මම කිව්වොත් දුරුදු වහන මම තීරණය කරනවා දුමිදුන මාස 3කට විතර කලින් කියන දුමිදු දැන් කොමස් කරා ඇති ඔයා කොමස් වලට එකක් ගන්නවා හැබැයි ඔයාට ඒ ලෙවල් කොමස් කරන්න ඕන නම් එලර් කොමස් කරන්න ඕනද බොසු කොමස් කරන්න ඕන නම් පුතේ මට ඔ ලෙවල් වලට 100 එකක් ඕනේ ගණන් ඒ නිසා දැන් නැති කොමස් වලට මහන්සි වුණා දැන් ගණන් වලට මහන්සි වෙනවා හැම ගුරුවරයෙක්ම තමන්ගේ කොමස් එකට එකක් ගන්න ට්‍රයි කරනකොට මම උගේ ජීවිතේ හදන්න ට්‍රයි කරනවා ඒකේ ප්‍රතිවිපාකේ මම උත්තර දෙනවා එකක් ගන්න ඉඳ පුරු දුමිදු B එකක් ගන්න හිතහදා ගන්නවා හේතුව ඌ ඕ ලෙවල් මැත්ස් වල දුතේ C එකක් ගන්නවා ඒක අතෙන් තියෙන්නේ ඒ අන්තිම වාර පරීක්ෂණයට උට 85යි කොන්සල් ඒක අතේ 85යි ඒක අතේ මම කියන්නේ ආවොත් කියන්නේ දුමිදු කොමස් වල නෙවෙයි බර තියන්න ඕනේ ගන්නවට ඉතින් මෙහෙමයි මගේ ප්‍රතිඵලය මම අඩු කරගත්තට ඒ කොල්ලගේ ජීවිතේ වෙනස් කරගන්න මට පුළුවන් වුණා. මොකද මූත සමහර වෙලාවට පිළිගන්නවා ගණන් විශ්ය. ගණන් විශ්ය. දෙවෙනි තිසාලෙකට එනවා ඌව ගහ. ගියවුරුද්ද පුතේ. මං ඒ හැඩ දෙකක් ගැන ගියවුරුද්ද කතා කරන්නේ නැහැ. එක B එකක් ගැන කතා කරමු. A ගැන කතා කරමු. එක B එකයි පුතේ තියෙන්නේ. කිරුණි සමන් කුමාරි ජඩගම විද්‍යාල කොමස් කරා. මම අහනවා සර් කොමස් වලට B මං කියනවා හිරුණි මදීනේ. අනේ ඔව් සර් මං ඒකට විතරයි ඒකක් බලාගෙන හිටියේ බලන්නකෝ B එකක් ආවා. මම අහනවා ඒ කීයද? අනේ නෑ සර් ඒ එකක්වත් නෑ. මම අහනවා B කීයද? බීසර් කොමස් වලට විතරයි අනිත් ඒවා සීයේසුයි මම කියන්න හදන එයා ඒක බලාගෙන ඉඳලා තියෙන කොමස් වලට විතරයි B එකක් ආවා එයාට රිසර්ච් ෂිෆ්ට් එකේ එක B එකයි තියෙන්නේ එක ඒකක්වත් අනිත් ඒවා සී සහ S වෙනස් වෙන්න ඕනේ සයිකිය අනිත් එක්කෙනාගේ නම කියන්න බෑ ඌරගහ ප්‍රදේශයේ කොල්ලෙක් බොරු නෙවෙයි මගේ පළවෙනි බැච් එකේ කොල්ලෙක් සිංහල පෙල් මම්ම රිසල්ට් ෂීට් එක ගත්තේ
තාක්ෂණය දිනු නැති නිසා සිංහල පෙළ කොමස් වල සි කොමස් වල සි අනවත් කියු කමද ඇලකාප විද්‍යාලයේ පුෂ්පික සංකදී මහවර්ගා පොළේ මගේ මහනුව ගණන් කරන සර් නිශාන් සර් හැබෑවටම මු කොමස් කියලා තියෙන්නේ ඉංග්‍රීසියෙන් ඒ මු සිංහල පෙළ जीवते අකුරු පොඩියෙන් ලිව්වොත් තේරෙන්නේ නැහැ ලොකුවට ලිව්වොත් තේරෙන්නේ එනි ඒ නිසා මම කරන්නේ මුදේ අකුරු ලොකුවට ලියන්නේ අකුරු කතාවයි එහෙනම් අවසාන වශයෙන් අපි කතා කරමු ඔබ මේ ටික සියල්ලම දැනගත යුතුයි ඒ නිසා මම දැනුවත් කරේ ඔබට මාව විශ්වාස වෙන්න ඕනේ එච්චර ඊට වඩා මොකද තෝරන්නේ मैंने मैं कहा ना मुझे तो ते औरा की विषय है मैंने मैं क्या किया ला तमाय किया ना व्यापार हाँ गिरुं करना देने राइट तो ते मैं क्या बेचे हो माँ कोटा स्टेट कर दे व्यापार हाँ व्यापार अध्ययन अनित्य का बेदनों को ताला गिरुं करने सीएन हकलिया किन्ने पारण करने अनेका ये चुपा सीएन है तब किन्ने गणन हदने मैं प्रतिशत के नाम को मिनिमल हुआ दोनों पार ओके सीन हाथलिया के भी पार्टन कराना सीन हैटा कितने गाना कराना मंग क्या ने दिदास पहलवट खाली पहलवे ने चेंज पहलवट खाली सीन अपना हम पार्टन कराने सीन पहाड़ गाना कराने एक आई थी सीन हैटा तक को वैरी वैरी हो गया अनिता की एक अड़ियों अभी एक दे इनमें इन दावस गाने ने भी वर्ष गाने सहोदे පළවෙනි පත්‍රය MCQ මොනවද කියන්නේ බහුවරණ අර වඩ 10 10 20 කියලා දරන ගණන් කරලා ගහන්නේ අර අනා ගහන්න මේවා MCQ 40යි ලකුණු 1යි ලකුණු 40යි දෙක පත්‍රය
प्रश्न एक प्रश्न लखनऊ प्रश्न लखनऊ की दास प्रश्न लखनऊ दलह गाने प्रश्न देखट विसी हतराई එතකොට එනෝගේ දෙඔක්කොම ලකුණු 60යි ලකුණු 100යි ඔබට ඒකක් ගන්න කීයද ඕනේ 75යි අපේ උන් ගන්න පුතේ ඒ 75 නෙවෙයි මේකද කියන්න පුතේ වැට උද කියලා ඒ වැත්තර වැටුනොත් ඒ මේ වැත්තර වැටුනොත් B අපේ උන් ගන්න පුතේ ඒම නෙවෙයි අපේ උන් ගන්න පුතේ අරුම ගානේ लखनऊ එනම් අර ගිරව දෙන්නගේ කතාව වගේ ඔබ වැටලා තින්නේ පොද පැත්තට කියලා තේරෙන්න ඔබට ඉස්කෝලේ පටන් ගන්නම වෙනවා අනිත් එක ඔබ ඔයාලගේ අයියලා අක්කලාගෙන් අහලා බලන්න කොමස් වලට වැඩිම ළමයි වාඩි වෙන්නේ කාගේ පන්තියේද කියලා ඔයාලා ගැන හිතලා මගේ පන්තියට නොඑන ළමයි ගැන හිතලා තමයි මම මාස දෙකක් ෆ්‍රී කරන්නේ මම මාස දෙකක් ප්‍රේ කරන නිසා අනිත් සියලුම ගුරුවරු ප්‍රේ කරනවා ඇයි සල්ලි නැතද අපි හිම වැඩ කරන්නේ අ බඩ කමල දාත්තලා ටියුට් එක මගින් ගන්නකොට මට සල්ලි දෙන්න හැදුවා මම කිව්වේ දෙසැම්බර් මාසෙ තමා සල්ලි ගන්න මේ මාස දෙකට සල්ලි ගන්න නෑ ඇතුළත් දෙයක්වත් නෑ නිබන්ධන ගාස්තුත් නෑ මුකුත් නෑ එහෙම කරන්න ඕන හරි එහෙනම් ඇති මම ගැන කිව්වා අටුවා ටීකා ටිප්පණි ප්‍රමාණ තව දැනගන්න ඕනේ නේද හරි එහෙනම් අපි වැඩේට යමු පුතේ මේකේ චොටක් පාඩම් වල විදුලත් පොඩ්ඩක් කියන පොඩ්ඩක් 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 කියන මම හරි අසයි दहावि පාඩම් නමයක් ගණන් හදන්න පාඩම් තුනක් පාඩම් කරන්න 11 වසරට යනවා 1 2 3 8 පාඩම් 4යි 11 වසර 4 5 6 7 පාඩම් 4යි दहाई वसरे पाड़न दुलाहाई, एकोलाह वसरे पाड़न अटाई, ओक्कोम सिलेबस के पाड़न विस्साई, दहाई वसरे टा तीरने, एक पाड़ माई मटु गलना ना, एक एक पाड़न कोलाह को गलना, तब ना मासिक पटान ने मान दिया है, मतलब क्या कर दे, पाड़न को ओक्कोम इधर कर ला පිළිවෙලට ටෙස්ට් එක තියලා ලකුණු දීලා වැඩ ටික කරන එකම ගුරුවරයා කවුද කියලා අයියලා කලින් මොනද ළමයින්ට හරියටම හරියට උත්තර ටාගට් කළ උත්තර දෙක ගුරුවරයා කවුද කියලා හඳ
නැත්තම් දැනගන්න මම. එච්චර. මගේ නිර්වචන මගේ පැහැදිලි කිරීම එකක්වත් කිසිම පාසලක ගුරුවරේ විවේචනය කරන්නේ පුතා ඔයා ලියලා තියෙන උත්තරේ වැරදි. මේ උත්තරේ දෙන්නේ මේක කවුද මේක ගන්න ගුරුවරයා? එහෙම කියලා නැහැ. කියන්නේ පුතා මේ උත්තරේ හරියි. අදම් ගුරුවරු කියලා තියෙනවා අපේ ළමයි අපේ සමහර ළමයින්ට අමතක වෙලා බොරු කියවම නෑ නෑ නිශාන්සර් කවදාවත් කවුරු කියන්නේ නිශාන්සර් මෙහෙම කියන්නේ නැති ඔය උත්තරේ වැරදි කියලා. මොකද මගේ උත්තර හැම අවුරුද්දකම සියලුම ගුරුවරු කියනවා මගේ හැම පාඩමකම තියරි 100%ක් හරි කියලා. නැත්තම් මම ඉගෙන ගත්ත ගුරුවරු එයාලගේ දරුවන්ව ඒගොල්ලෝගේ විශ්යට මගේ කන්දේ වන්නේ මට දෙන එකම සතුටයි. සියලුම පාසල් වල කොමස් ගන්න ගුරුවරු බහුතරයක් මගේ පදියරව කොහොම මුකුත් කියන්නේ හේතුව මගේ ගුරුවරුන් අඳුරන්නේ නැහැ. අඳුරන්නේ ගොඩක් ගුරුවරු. තියරි හරි නිසා ළමයි දක්ෂ නිසා. එහෙනම් අසාසි ඔබ සැමට ස්තුතියි. මෙච්චරලා අහගෙන හිටියා. සමහරවිට කිස්සු වගේද ඉගෙන ගන්න ආවේ මේ ටික කියන්න ඕනේ නේ. විශ්වාසය කියන එක තමයි වැදගත්ම දේ. ඒක නැති වුණොත් ලොකු ගමනක් යන්න බෑ. එහෙනම් අපි පටන් ගමු. මෙන්න හැමෝම ආවි කියන පාඩම දිනු කරා. ලියන්න පුතා මාතෘකාව. අලවයි හරි දුර ප්‍රශ්න වෙනවා. සර් කොට රූල් CR පොතක් ඕනද? ඔව් පුතා. කොට රූල් CR පොතක් ඕනි. මට ඒක විතරයි කියන්න බැරි. කොට රූල් CR පොතක් ඕනි. ඒ වගේම මට කරන උදව්වක් විදියට ඔබ ගෲප් එකේ ඔයාගේ ගෲප් එකට ගිහිල්ලා සා අඟහරුවාද කියන ගෲප් එකට ගිහිල්ලා NP කියලා මට එතකොට ඔයාගේ හැමිනීම මාක් කරගන්න පුළුවන්. ගෲප් එකට ගිහිල්ලා NP කියලා ටයිප් කරන්න. නැත්තම් ඔයාගේ නම ටයිප් කරන්න එක විනාඩියක් දෙනවා. මම ඔයාලට මැසේජ් කරන්න පුළුවන් විදිහට හදලා දෙන්නේ. කාරණා කිල්ලේ මම කිසිම ගුරුවරයෙක් කෙනෙක් එකක් දාන්න එපා, පෝස්ට් දාන්න එපා. ඔයාලා මගේ ප්‍රශ්න අහන්න මම ඔයාලට උත්තර දෙන්නම්. එහෙම පිට එකක් තියාලම ගෲප් එකේ කනවන්න එපා. එහෙම ඔයාලගේ අම්ල දාත්තර වුණා ගෲප් එකේදී අවල්ලා කියන්න පුළුවන් කිසිම පිළිවෙලක් නැති ගුරුවරේ. එතකොට මම ඒකට හරි මුස්තේ. ඔයාලට කුටි හරි ආදරයක් දෙනවා. ඒ ගෲප් එකේ ඒ වගේ දේවල් කරන්න එපා. මම අද ඔයාලට කතා කරන්න ඕන නිසා තමයි ඕල් පාටිසිපේට් කියලා නැත්නම් ඕල් පාටිසිපේට් ඒක තමයි දුන්නේ ඇඩ්මින් ඔන්ලි කරේනේ රයිට් ඉක්වල් ටු ඔබගේ නම ගහන්න රයිට් ගහලා පාඩමට එන්න සර් මොකද මාතෘකාව මාතෘකාව ගිනුම්කරණය හා එහි පරිසරය සර් අද නම් පොතක් නෑ කමක් නෑ පුතේ කොලේක ලිය ගිනුම්කරණය හා එහි පරිසරය පුතාලා තනි රූල් පොතක් ඕනේ නෑ නේද? තනි රූල් පොතක් ඕනේ වෙන්නේ නෑ. කොටු රූල් පොතක් ගන්න. ඉතින් දැනට ගෙදරින් ඉන්නේ ඔය පොඩි පොතක් අරගෙන නෝට් එක ලියාගමු අපි. රයිට්? නෝට් එක ලියාගෙන හෙට විතර කඩේට ගිහිල්ලා තමන්ින්ද විතර කඩේට ගිහිල්ලා පොතක් අරගෙන පළවෙනි පිටුවේ ඉඳ තියන්න. ඉතින් පළවෙනි පිටුවේ මුකුත් ලියන්න එපා. ඒ පිටුවේ මුකුත් ලියන්න නැතුව ඊළඟ පිටුවේ ඉඳලා ලියන්න. ඒ වගේම මම කැමති සඳුද ගෲප් sorry අඟහරුවාද ගෲප් එකේ ඔයාලා ලස්සනට පොතේ පිටගමරයක් දාලා
පිච්චි කොලයක් එහෙම දාලා ෆොටෝ එකක් ගහලා group එකට දානවා. ඔව්. ලස්සන පිට කවරයක් දාලා ස්ටිකර් දාලා කොලයක් දාලා ලස්සනට ෆොටෝ එකක් ගහලා දෙපැත්තම අල්ලලා එක ෆොටෝ එකක් දුවනදි ප්‍රොපෝස් එක ගන්නවා. එතකොට මගේ මෙතන ෆුල් වෙනවා. රයිට්. එනක මාතෘකාව පුතාලා ගිණුම්කරණය හා එහි පරිසරය accounting and its environment ගිණුම්කරණය හා එහි පරිසරය සර් පන්ති ඉවර නම් දැන් P කියලා මැසේජ් එකක් ගහන්න ඕනේ පන්ති ඉවර වුණාම නෙවෙයි දැන්ම group එකට ගිහිල්ලා අංගාරු වල group එකට ගිහිල්ලා ඔයාගේ නම මැසේජ් එකක් දාන්නකො මම විශ්වාස කරනවා අංගාරු වාද ක්ලාස් එකේ ළමයි විතරක් ඇත්තේ කියලා මට කියලා මාරු වුණා එක ළමෙක් කෝ දෙන්නේ ඒ දෙන්නයි මොකද මම participate seeing ආවිච් කරන්නේ මට 100ට වඩා අවශ්‍ය නැහැ group වලට අnder තියෙන්නේ ඔයාලා group තුනම ඔක්තෝබර් මාසෙේ නොවැම්බර් මාසෙ එක group එකකට ගන්නවා. එතකොට participate 300 ගන්නවා. එහෙම තමයි හිතාගෙන ඉන්නේ. ඔව් ළමයි ඉන්නවා. බලන්න. තමුගේ කාරණාවට යන. හරි. ප්‍රධාන මාතෘකාව ගිණුම්කරණය හා එහි පරිසරය. ඒ අර්ථ මාතෘකාවක් ගන්න. දැන් මම මේක ඔක්කොම මතක කරනවා. मूल्य तोरतुरु मूल्य तोरतुरु देखो ඔක්කොම ළමයි කතා කරමු मूल्य කියන්නේ මොකක්ද मूल्य කියන්නේ මුදල් වලට मूल्य කියන්නේ මොකක්ද මුදල් වලට मूल्य කියන්නේ මොකක්ද මුදල් වලට फोन मट फोन हालोस दा है हालोस दा है तब पीस दा है पान दा है पीस दा है इस पान दा है हाँ तब अतलिस दा है हाँ बो इतने योग आवे चिकन में बुरा आवे चमकी दिन में सीसीएल दस पाँच सीर बोलने का अभी दिन दो पता है इसको नहीं सोचो අයින්ස්ටයින් මුනිය බලන්න මේ මොනවද කිව්වේ මූල්‍ය තොරතුරු මොකද්ද මූල්‍ය තොරතුරු තොරතුරු එයා වටිනාකමක් තියෙනවා නම් අන්න ඒකට කියනවා මූල්‍ය තොරතුරක් කියලා මොන තොරතුරක්ද මූල්‍ය තොරතුරක් පදයක් යාළමයි දෑවැද්දට ගිනියන්න හිතන් ඉන්න ටික කියන්න මට ඉක්මනට යාළමයි කියනෝනේ කියන්න බලන්න मनोवादी
මිහිම දරුවෝ ඇයි අනේ අහලා නැද්ද ඇන්ද ඒක තමයි වැදගත් රුපියල් 20000යි ඇඳේ වටිනාකම කීයද 20000 සෝපාගේ වටිනාකම 95000යි දැන් මේක කොහොමද මැන්නේ පුතේ මුදල කොහොමද මැන්නේ මුදල කොහොමද මැන්නේ මුදල मम हमारे मुदरी मुदली मुदलिन मेनियरुई හරි තරුෂ විහන් සහන් නිලංග ඔව් කන්ට්‍රෝල් පොතක් ඕනේ ඔයාලා දෙන්නව මම ගෲප් දෙක මාරු කරන්නම් මට එතකන් චුට්ටක් දෙන්න හරි ලියන්න උදාහරණ දැන් ඔයා උදාහරණ ලියන්නකෝ පොතක මිල පොතක මිල කියලා රුපියල් ලියන්න පෑනක මිල කියලා ලියන්න කලිසමක මිල කියලා ලියන්න ගවුමක මිල කියලා ලියන්න සායක මිල කියලා ලියන්න හැට් එක මිල කියලා ලියන්න සරමක මිල කියලා ලියන්න ඒකෙන් කැමති තුනක ඉතින් पैन का मिल रुपया दहाया ये वगे उदाहरण तुम क्लियर में बलन कानी यही मुक करो माम में तीन उत्तर किए ने के मैडम ने वो याद है दरन ලිව්වද දැන් තුන හරි හරි
Sitting. Mark Kawa. Sitting. මම ඔයාගෙන් අහනවා මේම අද උදේ වැස්සද උත්තර දෙ අද උදේ වැස්සද 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 ඉතාමතා වෙච්ච දෙයක්ද ඉබේ වෙච්ච දෙයක්ද ඉබේ වෙච්ච දෙයක් एक बार कनूर एलियट आइस कैट वैसा वैटुना हितामताद उने इबेद उने इबे वेची दया इबे वेच दया लोकु हुलगा कैविला गाह पतबे उना गेट पतबे उना वैटुना कोहेट दा गेट देंगे एक मुखादर मम कपुल ඉබේ උනේ එහෙම නේද ඔය සමහර කට්ටිය හිතාමතා නෙවෙයි කහිර දැක්ක ගමන් පාර දෙපැත්ත බලන්නේ ඔහේ පයින්නවා කොහොමද උනේ ඉබේ ඉතින් අර ගිහිපු වාහනේ ඩ්‍රයිවර් ඉවරයි හරි එහෙනම් සිද්ධි කියන්නේ පුතේ इबे वेन देकट कोहम वेन देकट दा इबे इबे कियला लियने एक हरि नैने अपि कियनवा सिद्धि कियन्ने हितामता करन देयक नेवेई कियला तेरुनाद मोकद सिद्धि कियन्ने हितामता करन देयक नेवेई मोकद हितामता करन देयक नेवेई हितामता करन देयक नेवेई निसा अपि कियनवा कलमना करन क्रियावलियक प्रतिफलयक नेवेई मोकद मोकद तेरुनाद कलमनाकरण
කලමනා කරන ක්‍රියාවලිය ප්‍රතිඵලය විද්‍යාඥයෝ කලමනා කරන ක්‍රියාවලියක කලමනා කරන තීරණයක කලමනා කරන තීරණයක කලමනා කරන තීරණයක කලමනා කරන තීරණයක ප්‍රතිඵලයක් නොවීම එතනම ලියන්න මෙහිදී ව්‍යාපාරයේ මුදල් තත්ත්වය වෙනස් වේ මෙහිදී ව්‍යාපාරයේ මුදල් තත්ත්වය පසිනි ක්‍රිෂ්ණි මේ ලියන්න දීපේක තමයි පුතේ කියන්නේ සිද්ධීන් කියලා මාතෘකාව ලියන්න කිව්වා ඒ ඇස්තේ කියන්නේ මුලින්ම ලියුවා කලමනා කරන තීරණයක ප්‍රතිඵලයක් නොවේ ඊට පස්සේ මෙහිදී ව්‍යාපාරයේ මූල්‍ය තත්ත්වය වෙනස් වේ මූල්‍ය තත්ත්වය වෙනස් වීමට හේතු වේ මෙහිදී මූල්‍ය තත්ත්වය වෙනස් වීමට හේතු වේ උදාහරණයක් පරහන් ඇතුලේ ලියන්න ඕන අහමු සිදුවීමක් කියලා එතකොට ඔයාලට තේරෙනවා මේ මොකද්ද කිව්වේ කියලා අහමු සිදු අර කොමස්සල වචනෙන් තමයි අපි කිව්වේ කලමනා කරන තීරණයක ප්‍රතිඵලයක් නොවීම කියලා ගමේ ගොඩේ කියන වචනයක් ඉබේ වීම නැත්නම් අහමු සිදුවීම ආම්බෙන් වීම හරි අහගෙන මම ඔයාලට කිව්ව මතකද මගේ ඉතින් චිත්‍රාන්දීමේ හැකියාව නම් පුතේ අන්තිම නිල් හරි මේ තියෙන්නේ ගි මේ තියෙන්නේ පොල් ගහ ඔය තියෙන්නේ පොල් ගහ මේ පොල් ගහ කඩාගෙන වැඩෙනවා මේ පොල් ගහ කඩාගෙන වැඩෙනවා වහල් උඩට අහම්බෙන් නේද උනේ අනුආගේ වචන පාවිච්චි අහම්බෙන් නේද උනේ ඔව් ඔව් හැබැයි පුතේ මම මේක රෙකෝඩින් එකක් ඔයාලට දෙනවා පුතේ මේ උගන්වන පාඩමේ අද දවසේ රෙකෝඩින් එක මම ඔයාලට දානවා ඒ නිසා පුතාලා මම ඔයාලට ටෙලිග්‍රෑම් ගෲප් එකක් හදලා ඒකේ ලින්ක් එක දාන්නම් ඔයාලගේ ගෲප් එකට නැත්තම් ඔව් මම ඔයාලගේ ගෲප් එකට දාන්නම් ඒ තද පන්තියට ආපු නැති ළමයි මේ වීඩියෝ එක බලව කියලා වැඩක් නැහැ. අපි මෙහෙම ලයිව් ක්ලාස් එකක මුණ ගැහිලා තමයි වීඩියෝ එක බලවම තේරෙන්නේ. නැත්නම් අපරාධනේ. හරි. දැන් බලන්න මේ වහල කොහොම මේ වහල හදාගන්න සල්ලි ඕන නේද? දැන් මේ වහල කැඩලානේ. මේ වහල කැඩලා. එහෙනම් මේ වහල හදන්න ගියාම මුදල් වියදම් වෙනව නේද? හතක්. බාසුනේ කෙනෙක් කියලා. මේ බාසුනේ කෙනෙක් කියලා කියනවා. මෙන්න මේ වහල හදන්න 250,000ක් යනවා. කීයද යන්නේ? 250,000. කීයද යන්නේ? 250,000. එහෙනම් මුදල් 250,000 නේද? කතා කරන්නේ.
බාසුන්න හේද අපි 15 හදන්න කීයක් දෙනවද 250000 මුදල් දෙන්න වෙනව නේද ඒක තමයි කියන්නේ මුදල් වෙනස් වීමට හේතු වෙනවා හුදේ මුදල් වෙනස් වෙනවා කියන්නේ එකතු වෙන්නත් පුළුවන් අඩු වෙන්නත් පුළුවන් දෙකම කියන්නේ මොකක්ද වෙනස් වීම හැබැයිද ඔයා වෙනස් වෙලා रोस पाट वेला තේරුණාද සිද්දීන් කියන්නේ මොකක්ද කියලා? හරි. එහෙනම් ලියන්න මාතෘකාව ගනු දෙනු. තනි වචනය. ගනු දෙනු. मगे जीवित एकोलहावसर मम धन्यवाद मटोया पड़ी अगे पेन नमे वसर की अने पोड़ीवाय मट वो पोड़ी हिंद तम मम हे मम दु मगे नमे वसर दी मगे सितु मनोवद मम कले मनोवद कल की दे सियाल मत है हे अभी दुपा साल दुपा मम्मला तम पाती है दहा मगेस कुलरत्न विद्यालय तम मगे एक पलवी पासलासान पासला अंबलामूर कुलरत्न विद्यालय मम दहा सर मेद दिबूते अंबलामूर पाती नाम मीडिया पाती पटना हैतरे है තුනක් වුණාට හෝල්ඩ් හතරක් විතර එහෙන් තමයි ක්ලාස් එක දෙන්නේ. එක හෝල්ඩ් එකක් සෑහෙන දුරයි. හෝල්ඩ් හතරක් විතර තියෙනවා දැන් බලුවා. හෝල්ඩ් හතරක් විතර දුරින් තමයි ක්ලාස් එක තියෙන්නේ. ඔව් හෝල්ඩ් හතරයි. හෝල්ඩ් එකෙන් බහලා අපි ගෙදර ළඟට යන්නත් දෙපයි. හෝල්ඩ් හතරක් විතර තියෙනවා දුර. මං ඉදින් බුදේ හෝල්ඩ් එකක් විතර පයින් යනවා යාළුවෙක් ගෙදරට. පොතත් අරගෙන. ඇවිල්ලා बंद कर फाइन में याना वाह होल्ड हतरा कोहिद पंक्तियाँ फाइन तीन होम तमाई हँसे मटे कोला वासर भी माँग अम्मल तो किया 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 बर्ताव मत करे
ඒ කාලේ හැටියට 10500ක් ගත්තා ජියර් බයිසිකලයට රෝස පාට බයිසිකලයක් රෝස පාටයි අලු පාටයි මම රෑ හීනලු කුට්සයිකල් පැද්ද කොල්ලෙක් බයිසිකලේ ගන්න කලින් මම බයිසිකලේ අරගෙන හැමදාම බයිසිකලේ පිහිද ඔව් පුළුවන් නම් අර කියන්නේ ලෙව කවපු නැති එක විතරයි බයිසිකලේ පිහිදලා පිහිදලා පිහිද හරි පිළිවෙලට තියාගත්තා මම අවුරුදු දෙකම අතර බයිසිකලේ හොඳටම තියාගත්තා පස්සේ අපි මල්ලි දුන්නා මල්ලි බයිසිකලේ ඉවර මෙහෙම කරා කාරණාවට එන්නේ මම ගෙදරට කියලා 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 ආයි කියලා 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 ආයි කියලා 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 තමයි උදේ ඔය මවුන්ටන් බයිසිකලේ ගත්තේ ජියර් බයික් ඉස්සර දුන්න ටොමේෂා වර්ක් කරේ ටොමේෂා වර්ක් කරේ උදේ මම රෑටත් බයිසිකලේ හීනින් පැද්ද කෙනෙක් අපිට එහෙම සල්ලි දෙච්ච කක් නෙමෙයි මට බයිසිකලේ ආරම්භ කරනට පස්සේ අදටත් අපේ අම්මා කියන දෙයක් තමයි 3ට දින පන්තියට පුතේ 3ට පන්ති පටන් ගන්නවා 3ට දින පන්තියට මම කවදාවත් 3ට 10ක් තියදි ගෙදර ඉන්නේ මම හැමදාම යන්නේ 3ට 5ක් තියදි මම විනාඩි 5යි පන්තියට අපේ අම්මා කියන්නේ අපි ලොකු පුතාගෙන නම් බය වෙන්න දෙයක් නැහැ පන්තිය පටන් ගන්න විනාඩි 5කට කලින් තමයි අපේ ලොකු පුතා පන්තිය යන්නේ තකන් හිටියේ. එහෙනම් මම ඔයාලට කියන්නේ ගියේ ගනුදෙනුවක්. ගනුදෙනුවක් කියන්නේ පුතේ හිතා මතා කරන දෙයක්. සිද්ධියක් වූයේ ඉබේ වෙන එකක්. අහම්බයක්. අහමු සිදුවීමක්. හැබැයි ගනුදෙනුවක් කියන්නේ හිතා මතා කරන දෙයක්. ඔබට සල්ලි තියෙනවා නම් ඔයාගේ අම්ම කියනවා තාත්තට නะ අපි දැන් මේ ෆෑන් එක දාගෙන හිටිය ඇති ෆෑන් එක අයින් කරලා අපි AC machine එකක් හයි කරමුකෝ ඒ ඒක හොඳයි AC machine එකක් හයි කරාම තියෙන විශේෂත්වය තමයි කුණු ටික ඔක්කොම AC machine එකට අදින හිඳ දෙවිලි හිම ලෙඩ රෝග හැදෙනවා අඩුයි ඒක නිසා විශේෂයෙන්ම සාවෙන් හැදෙනවා අඩුයි ඔයාලා දන්නවනේ මට වඩා විද්‍යා හරි එතකොට ගනුදෙනුවක ප්‍රතිඵලයක් ඔබ කියනවා තාත්තට තාත්ති දැන් බයිසිකලේ පැද්ද ඇති අපි ත්‍රිවිල එකක් ගමුකෝ තාත්තා විතර ත්‍රිවිල එක පැද්ද ඇති අපි වාහනයක් ගමුකෝ තාත්ති මේ තියෙන කාර් එක දීලා ජිප් එකක් ගමුකෝ තාත්ති අපි මේ දීලා කාර් එක දීලා මට තියෙන වැගන්න අරක මට දින වැගන්නාරක දීලා අපි ඇලියොන් එකක් ගමුකෝ ප්‍රීමියම් එකක් ගමුකෝ ජිප් එකක් ගමුකෝ හයිලක්ස් එකක් ගමුකෝ අන්න කතා ගනුදෙනුවක් මම වාහනේ දීලා වෙන වාහනයක් ගන්නවා හිතාමතා කරන දෙයක් අපි ඒක කියනවා කලමනා කරන තීරණයක ප්‍රතිඵලයක් කියනවා මත මොකද කලමනා තේරුණාද මුදල්
කලමනාකරන තීරණයක ප්‍රතිඵලයක් වීම තවත් මැසේජ් දානවා හරි එතනම ලියන්න පුතේ ඔව් කන්ට්‍රෝල් පුතේ තමයි ලියන්න ඕනේ සර් බටුවන් හේනේ දින්නේ නෑ නවදකල ඉන්නේ හරි මෙහිදී මූල්‍ය තත්ත්වය මෙහිදී ව්‍යාපාරයේ මූල්‍ය තත්ත්වය මෙහිදී ව්‍යාපාරයේ මූල්‍ය තත්ත්වය සර් ආයිතිවල
මෙහිදී ව්‍යාපාරයේ මූල්‍ය තත්ත්වය සිත් නියම ගනුදෙනු ළඟ ලියන්නේ මෙහිදී ව්‍යාපාරයේ මූල්‍ය තත්ත්වය මෙහිදී ව්‍යාපාරයේ මූල්‍ය තත්ත්වය වෙනස් වීමට වෙනස් වීමකට හේතු වීම ගන්න පොඩි අනුමාත්‍රකාවක් මම සාමාන්‍යයෙන් කැමති නෑ ඔබලා එක්ක කුමාරක කියන්න එහෙම කියන්න බැරිකමකුත් නෑ ඉතින් මම හැමම කැමති නෑ ඔයාලා පොඩි ළමයි එහෙම බැරිකමකුත් නෑ හරි හැබැයි मम्मी करेंगे हरे सिग्नल प्रश्न मेरा क्या नाम ऐतेत तेरा
අර ඔහන් හොටන් වගේ මගේ දියාව බලාගෙන ඉන්නවා කළුවට කළුවේ කියලා. ඒ කියන්නේ මං කියන්නේ කියන්නේ. මම මෙයා ගැන ආදරෙන් බලනවා. මෙයා මං ගැන තරහින් බලනවා. කොහොම වුණත් ඇල්ලි පාක්ෂව කෙනෙක්ගේ තේරුම දන්න උදාලා. මම මෙයා ගැන උනන්දුයි. මෙයා යනවා පන්ති ඉවර වෙලා බස් හෝල්ට් එකට දැන් බස් ස්ටෑන්ඩ් එකට මම මගේ යාළුවෝ සෙට් එකක් දෙක්ක මෙයාගේ පස්සෙන් යනවා මෙයා නැගිනවා බස් එකක මාත් නැගිනවා බස් එකක මෙයා පරිණ දැනටම ගිහිල්ලා හරිය ටිකට් ගන්න දන්නම අපි ටිකට් ගන්නවා ගේ හොයා ගන්නවා එච්චරයි අපි ආයෙ ඊළඟ බස් එකේ නැගලා ගිහින් ආයි දකිනවා ආයි දකිනවා ආයි බලන්න මට කියන්න ඕනනේ බස් එකේ නැගලා යන්නේ කොහොමත් බලන් ඉන්නේ කොහොමද වෙන්නේ මම මෙයා දිහාම බලාගෙන ඉන්නවා මට ඕනේ හේතු ගන්නන්න මෙයාට මොකද්ද මම ඔයාගෙන උනන්දුයි කියලා මොකද්ද මම ඔයාගෙන उदाहरण උදාහරණයක් කියනවා දැන් අපි කොමස් ක්ලාස් එක පටන් ගන්නවා කොමස් ක්ලාස් එක පටන් ගන්නකොට අපේ ගෲප් වල තවමත් ඉන්නවා මම විශ්වාස කරනවා ඔන්න දැන් නම් ලෙෆ්ට් වෙලා ආයයි කලින් දවසේ වැඩට ගිහුණා අපේ ගෲප් එකට රින්ගනවා අනිකුත් කොමස් කරන ගුරුවරුන්ගේ දරුවෝ ඒගොල්ලෝ බලනවා අපේ ඉන්න ළමයි කීයක් ඉන්නවද එයාලගේ WhatsApp numbers ටික ගන්න ඒ ගුරුතුමෝ ඔයාලට මැසේජ් කරන්න මේ ඊට පස්සේ මෙයා පොතනින්ද පටන් ගන්න සමාලාට අද ක්ලාස් එකට ලොග් වෙලක්ද ඔය කාගේරි ගුරුවරයෙක් ළමෙක් එහෙම වෙන්න පුළුවන් නැත්නම් හෙට ගෲප් එකට ලොග් වෙන්න නැත්නම් සවුන්ඩ් එකට යාලා බලනවා මම ගැන මතක තියාගන්න කවුරුවත් දියා බල බලා පුතේ ගවන් යන්න බෑ අපිට අපි යනවානේ තනි ගමන විශ්වාස ඔබ දැන් මම දන්නවා හැම ක්ලාස් එකකම ඉන්නවා මාව අනුකරණය කරන ළමයි නිසා මම කතා කරන විදිය මම අත ගිනියන විදිය මම හිනා වෙන විදිය එයා ගෙදර ගිහිල්ලා කතා කරන්නේ තම්මල කියනවා මට ඇවිල්ලා සර් ගැනමයි කතා කරන්නේ නිෂාන් පතිරණ බින්නමයි ට්‍රයි එක. ඒ විදිය තමයි කතා කරන්නේ. ඔව්ද? මම කාලයක් ට්‍රයි කරා. මම දන්න හොඳ දක්ෂයෙක්ගේ විදියට කතා බහ කරන්නේ. නෑ, කමන් තමයි ආවේනික ක්‍රමයක් වොන් කියනවා. මම මේ ගෑනුන් ගැන උනන්දුයි. මගෙත් එක්ක තරඟ කරන ගුරුවරු මගේ පන්තියේ ළමයි කීයක් ඉන්නවද කියලා බලන්න උනන්දුයි මට වෙන වැඩ තියෙනවා පුතේ ඒ වගේ වැඩ කරන්න මට වෙලා එහෙනම් ඇල්මටි පාර්ශෝ කියන්නේ කී තේරුම මොකක්ද ව්‍යාපාර පිළිබඳ උනන්දුවක් දක්වන පිරිස පැහැදිලිද පැහැදිලිද කවුද ඇල්මටි පාර්ශෝ කියන්නේ ව්‍යාපාරයේ පිළිබඳ व्यापारे पिलिबंद उनंदुवाग दाक्वन पिरिस पहदली दे वेड़े हरे මේ ගුල්ල පුතේ දැන් බලන්න ඇත්තම කතාව මම සාමාන්‍යයෙන්
आदरी बल अम्म सहोद सहोद आची मिश्वास मगे अम्म सहोद सहोद आची नैके मठ आदर करना पहाट वाड़ा अड़ी मठ आदर बिरीद दरुआ है किसी मम नाटे व्यापारे पिलीबंद विश्वास හැමවෘද්දකම තනියේ දාපු මට විෂය නමින් ඒක තියෙන්නේ කොමස් වලට විතරයි එහෙම දාපු මට මගේ නෝට් මගේ ගුරුවරු ඉදරෝ මගේ පන්තියට එනකොට මගේ නෝට් වරදින්න විදියක් තිබුණා කියලා ඔබගේ පුංචි මොලේට හිතන්න හරි
ගිනුම් කරන චක කාලේ පුතේ මට ලැජ්ජ නැහැ කියන මං හරි දුප්පත් කෙනෙක් මම 2010 අවුරුද්දේ පන්ති පටන් ගන්නකොට පුතේ එක ළමයෙක් හිටියේ 2010 අවුරුද්දේ ඉවර වෙනකොට පුතේ ළමයි 6යි හිටියේ ළමයි 6යි 11 අවසරේ 4යි 10 අවසරේ 2යි 2011 අවසරේ පන්ති ඉවර කරද්දි ළමයි 32ක් හිටියා 32 2012 අවුරුද්දේ ළමයි 50ක් විතර හිටියා 13 අවුරුද්දේ ළමයි 100ක් විතර හිටියා 14 අවුරුද්දේ ළමයි 150ක් විතර හිටියා ඊට වඩා වැඩි විසක් අඩු නැහැ අගෙන 10 11 දෙකේම ටෝටල් එක දෙකක් ඔබ බලන්න අපි නිකන් රුපියල් 100 වැඩි කරමු 600 3200යි 5000යි 10000යි 15000යි මගෙන් සති එක ආදායම තමයි ඔක්කොම ඉන්නත් ඕනේ කන්නේ ලෝකෙ සති එක ආදායම ආයතන ගාස්තු නැහැ පෙට්‍රල් වලට ගාස්තු නැහැ ඔක්කොම මට හම්බ වෙනවා කියලා දුන්නු 15000 100 ගන්න බලන්න ව්‍යාපාරය පිළිබඳව උනන්දුවක් දක්වන පුද්ගලයන්ට මොනතරතුරු සැපයීමද මූල්‍යතරතුරු සැපයීම උනන්දුවක් කියන එකට අපි කියනවා ඇල්මැති පාර්ශවය කවුද කියන්නේ ඇල්මැති පාර්ශවය ව්‍යාපාරයේ පිළිබඳ ඇල්මැති පාර්ශවයන්ට අවශ්‍ය මූලතරතුරු සැපයීම දැන් අහගෙන ඉන්න ඔබට තීරණයක් ගන්න මම මාස දෙකක් දීලා තියෙනවා ඔබ සතුටු වෙන්න සෝම් කනෙක්ෂන් එකකින් මාස දෙකක් ඔයාට පුරාවට නිකන් ඉගෙන ගන්න පුළුවන් ටියුට් එක ඔයාට ටියුට් එක ලැබුණා නම් ඔබ දන්නවා ටියුට් එකට කොච්චරක් කොස්ට් එකක් යන්නද කියලා ඔබ PDF කරගත්තට පුතාලා මම ටියුට් එකට ලොකු කොස්ට් එකක් යදන් කළ දෙනවා ටියුට් එක අතර ගත්ත කට්ටිය බලන්න ටියුට් එක කොච්චර ලස්සනද පිළිවෙල දිනවද කියලා තින් ඔයා ටියුට් print out කරත් ඒ පිළිවෙල ඇති ඉතින් නා කියන්නේ sorry කියන්නේ හැම ව්‍යාපාරයක්ම උත්සාහ කරනවා ව්‍යාපාරේ මුදල් මේ තොරතුරු සැලකිල්ලට ගන්න උදාහරණයක් කියනවා ඔයා වටේ ඉන්න අයියලා කලකින් අහනවා නිශාන් සර්ගේ කොහොමද තියෙන්නේ නිශාන් සර්ගේ කොහොමද තියෙන්නේ මට මැසේජ් එකක් දානවා එක ගැල්ලා මේ ඉපදුනේ 2000 වුද්දේ එයාගේ බාලනංගි බාලනංගි කොමස් කරන්න ආසයි කියලා මගේ සංකේතයක් කිව්වා දෙන්නවද කියලා මම දන්නේ නැහැ 2000 වුද්දේ ඉපදිච්ච ළමයෙක් ඒ කියන්නේ 2016 ඕලෙව ඒ දරුවා වෙනස කෙනෙක් තමයි මුලින්ම ගියේ පස්සේ මගේ ක්ලාස් එකට ආවා ඉතින් මම මැසේජ් කරනකොට එයා කියන්නේ මම හවල් යාළු වගේ අහවල් නමක් කියලා ඒ නම තියෙන කෙනාගේ යාළුවෙක් කියලා. ඒ ළමයා තමයි ඒ යාළුවත් එක්කන් ආවේ. ඉතින් කියන්නේ ඒ ඔය ළමයි ටික ඔයාලා ඔක්කොම ටික මම ගේන හොයලා බලලා තමයි පන්තියට එන්නේ. නැත්තම් එන්නේවත් නැහැ. ඇවිල්ලා ඔබට මාස දෙකක් තියෙනවා මම මේ වැඩේ හරියටම කරනවද නීට් එකට කරනවද කියලා බලන්න. ඔබ ඊට පස්සේ තමයි තීරණය කරන්නේ. නිශාන් සර්විස් සල්ලි දීලා පන්තියට යනවා. එයා හරියන්නේ නැහැ වෙන කෙනෙක් කියන. ඒකට වඩා ඔබගේ අභිමතය පරිදි කටයුතු කරන්න පුළුවන්. කැමැත්ත පරිදි. හිතන්න
मगे पंक्ति दे नो हाँ लम्हाई है ही इन्हीं देख करने का हाय वेडिंग नहीं बस यहाँ ऐसे लम्हाई तीस दिन आती ना उन्नास में सीएफ कमने उसे लम्हाई पढ़ा क्यों पंद्रह हफ्ते में सीएफ कितना दाल दाल कमने एक और सीएफ पढ़ा हफ्ते में बारह साल व्यापारे एक ही पुते ऐतम गुरुरुंगे ऐतम दरवान अपने ग्रुप पे के लम्हाई किया कितना दर किया पंक्ति है ना वधर किया कादल उगना आदर मनोवधर कराने कोमत उगाना ने रिकॉर्डिंग पावा करना है अच्छा ऐ यार बालो मनी स्टाइल लेकर ऐड करके ना कॉपी करके ना यार लगे ना उन्हें ओके मंग आड़वा तने बैठे ने माम किया ने आड़ मगे ने क्यों एलमेंट की पास या तारगत करो ने ने क्यों मगर ग्रुप के वाला दाखिल वन मैसेज कर ला मैं पोस्ट डेट करने के लिए डेट करूंगा नहीं आज भी हाँ तो दिनों तक कमेंट नहीं ये बार ये बोलो करना नहीं बार कॉमर्स ग्रुप पे की कॉमर्स ऐड देकर दानों मैं हर बना दानों की मामा वाले के लिए तो देख कमी कराने के बाद उसी मागे ग्रुप पे मागे ऐड देकर ग्रुप पर ले दानों की हम ये कराने एक ही बोलते क्वालिटी है व्यापार एलमत दापन पार्श्व अवश्य सभ्य मुदल उदाहरण लाभ हयसी आयुम लाभ तुंडी आयुम लाभ तुम लाभ दहदायम लाभ पालस्तान पत्र व्यापार लाभ लभन लाभ लभन व्यापार ईशान ईशान साविद्या लगे मालिक ने क्या तो कुछ नहीं ईशान किया ने आहे नंगे दिन वाल्ड मंगे ने किया नहीं वाल्ड मंग वाल्ड मंगे ने किया ना क्या ना मटला जाए आज ये किया ना है दिनी हरे ओ राइट साविद्या पावसर कोलम में मगे स्कूले कोले बाय हरे इन्हें घर ही नहीं ना हरे चैट के दारु मैसेज जब देख लाऊं क्यों ये ठीक है बड़ा पामें किनों निशानसर हूँ लोगों ने उनके और अलग ये लात लात देख रहे हो क्या लते ना मटा मांगे ना तीरने याद करना होगी मटर मांगे ना वचने याद किनों तो बड़ा ඔබ තමා කියන්නේ ළමයින්ට මම ගන්න දෙයක් තියෙනවා දැන් හරි අපි යනවා චෙච්චර කල් ළමයින්ට විශාල කතර තමයි කවුන්සලින් එකෝනේ සහ එකම විකල්පය උනේ හරි අපි යනවා මොකද එනම් ගිරුම් කරන එකක් කියනවා චුට්ට ව්‍යාපාර වල ව්‍යාපාරයේ ගැන අපි කියන්නේ දැන් බලන්න චුට්ට කන මම වාට තේරෙන සිංහලෙන් කියනවා ගැමි භාෂාවෙන් අපි කියන්නේ අපි උඹලා කියන केला होइना उंटा यदि पार्श्वयान केने केला होइना केने करम ना अपी उंबला गेना केला केना उंटा केला होइना उंटा लाभाई केला पेननावा एकेट केनो मोकद मोकद तिरुक तेसिनंद तेसि अपी वाला गेना केला होइना आइटा लाभद लाभद केला पेननावा एकेट केनो मोकद गिनुम करन तेरुनाद तेरुनाद
व्यापारे पिरिबंद अलमेति पार्श्वयंट अवश्य तोरतुरु सपेइम मूल्य तोरतुरु सपेइम मूल्य तोरतुरु सपेइम मूल्य के वचन क्या ना व्यापारे पिरिबंद अलमेति पार्श्वयंट अवश्य तोरतुरु सपेइम गिनुम करणे मकद ගිනුම් කරන්නේ ගිනුම් කරන්නේ ගිනුම් කරන්නේ පැහැදිලිද අපැහැදිලි කෙනෙක් ඉන්නවා නම් chat එකේ message එකක් දාන්න ආයි කියනවා තව එකක් විනාඩියක් කරන් කියනවා මම ගැන කේලම් හොයන කට්ටිය බලනවා මගේ පන්තියේ ළමයි කීයක් ඉන්නවද කියලා ඔයා කල්පනා කරයි සර්ගේ පන්තියේ ළමයි ගණන් කොහොමද සර් සර්ගේ ආර්ථික මට්ටම හොයන්නේ එයාලා මොකද කරන්නේ ගත්ත ළමයි ගන්න ළමයි 60යි 60 වැඩි කරා 150 න් බන්දි ගාස් නැත්තම් 200 එක පන්තිය මුළු 12000ක් හොයනෝනේ මගේ පන්තියේ ඉන්නේ කීයේ අන්න හරි එහෙනම් අපි ලියමු පොදේ මේක තමයි බලලා එක්සම් පාට වෙනස් කරලා ආරම්භ කරමු ලියන්න ව්‍යාපාරයේ පිළිබඳව व्यापारे पिलिबंद एल्मक दक्वन पार्श्वे अंत ईशान सर आई मुले नंगे अनुवाद पुलवां ईशान अपे बुद्धि का मिसकी पुता दे कि अन्य पे एक और लोगों में दंड है नहीं हरे व्यापार पीली बंदर व्यापारे पीली बंदर व्यापारे पीली बंदर एल्म दाकन फार्श व्यंग व्यापारे पीली बंदर व्यापारे पीली बंदर ඇල්මක් දක්වන පාර්ශ්වයන්ට ව්‍යාපාරය පිළිබඳ ඇල්මක් දක්වන පාර්ශ්වයන්ට ව්‍යාපාරය පිළිබඳ ඇල්මක් දක්වන පාර්ශ්වයන්ට ව්‍යාපාරය පිළිබඳ ඇල්මක් දක්වන පාර්ශ්වයන්ට අවශ්‍ය මූල්‍ය තොරතුරු සැපයීම අවශ්‍ය අවශ්‍ය මූල්‍ය තොරතුරු සැපයීම අවශ්‍ය මූල්‍ය තොරතුරු සැපයීම අවශ්‍ය මූල්‍ය තොරතුරු සැපයීම right right comment එකනේ chat එකේ message දාලා තියෙනවා ළමයි මම උගන්වන දේ පැහැදිලි හොඳට තේරෙනවා කියලා ස්තුති එහෙම මැසේජ් කරාට ඩිරෙක්ට් මැසේජ් දාලා තිනවා ස්තුති මම කැමතියි කොහොමත් මැසේජ් එවරිවන් දානවට වඩා මට බලන්න විතරක් දානවට ස්තුති අපේ දොරේ ඉන්න ළමයිනුත් අපි ඔබ සියලු දෙනාම අවදකින් පළවෙනි කාලට මම ටිකක් වෙන සලිත් දෙන වඩා अवसान मातृका विधियट पुते अभी गण
අවසාන මාතෘකාව විදියට ගන්නවා ගිනුම් කරන ඒකක සංකල්පය සමාන වචනය ව්‍යාපාර ඒකක සංකල්පය එක තමයි අවසාන මාතෘකාව වෙන්නේ අපේ ගිනුම් කරන එකක සංකල්පය අපි කියනවා පුතේ ව්‍යාපාර එකක සංකල්පය කියලා. හරි. හරි. මට චිත්‍ර දීම ගැන ලොකු හැකියාවක් නැහැ. ඒත් මම දන්නවා මම අඳින්නේ මේ මම නෙවෙයි කියලා. මේ අඳින්න ඔයාලා බලන්න. ඔයාට පේනවනේ මේ පුද්ගලයෙක් කියලා මිනිස්සේ එහෙදි පුතේ මේ මනුස්සය කියන එක වාර පැහැදිලි මනුස්සය කියලා පැහැදිලි පුද්ගලය කියලා කියනවා පුද්ගලය පුද්ගලය මේ තමයි පුතේ කඩේ අයිති කරු මේ කවුද පුතේ කඩේ අයිති අයිති කරු මේ තමයි පුතේ කඩය කඩය කියන්නේ කැරකල් එනම් කම කියන්නේ ව්‍යාපාරය මොකද කියන්නේ ව්‍යාපාරය අන්න මේ අයිති කරු මේ ව්‍යාපාරය කැ මේ අයිති කරු මේ ව්‍යාපාරය මේ අයිති කරු අයිති කරු අයිති කරු ව්‍යාපාරය 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 හරිද ව්‍යාපාරය කියන්නේ තව එක්කෙනෙක් තේරුණාද කියපද ලිස් දෙයක් මෙන්න කඩේ එක වෙනම අයිතිකාරය වෙනවා එහෙම නේද දැන් කඩයක් මඩ දිනව කියලා මම කඩේ එල්ලගෙන යනකොට කොහොමද ව්‍යාපාරය එකක් අයිතිකරු තව කෙනෙක් තේරුණාද පැහැදිලිද අයිති කරු මෙන්න එක් පුද්ගලයෙක් ව්‍යාපාරය තවත් පුද්ගලයෙක් නැත්නම් තවත් ඒකකයක් උදාහරණයක් කියනවා මට තියෙනවා කඩයක් මට ගෙදර ටියුෂන් හෝල් එකක් තියෙනවා නිහන්සා
අධ්‍යාපන ආයතන නිහංස අධ්‍යාපන ආයතන හැබැයි පුතේ අයිතිකාරයා කවුද මම ගෙදර පත්ති කරනවා මම පන්ති කරන්නේ පිටතෙන් වල හැබැයි මගේ ගෙදර තියෙන ක්ලාස් එකේ මම පන්ති කරන්නේ නැහැ අයිතිකාරයා මම වුණාට ව්‍යාපාරයේ පන්ති කරනවා නැහැ එහෙනම් අයිතිකාරයෙක් කෙනෙක් ව්‍යාපාරය තව කෙනෙක් තේරුණාද කතාව අයිතිකාරයෙක් කෙනෙක් ව්‍යාපාරය තව කෙනෙක් අපි කියනවා හරියටම අයිතිකාරයයි ව්‍යාපාරයයි දෙන්නේ තේරුණාද දෙස් මොකද අයිතිකරු මම ව්‍යාපාරය අපි එහෙනම් අයිතිකරු එක්කෙනෙක් ව්‍යාපාරය තව කෙනෙක් එහෙනම් අයිතිකරුයි ව්‍යාපාරයයි කී දෙනෙක්ද දෙන්නේ උදාහරණයක් ඔයාලට කඩයක් තියෙනවා කියලා හිතන්න ඔයා තමයි කී අයිතිකාරයා ව්‍යාපාරයේ වෙනම වැඩ ටික කරගෙන යනවා සේවක මණ්ඩලය ඔබ වෙනමම වැඩ ටික කරගෙන යනවා එහෙනම් අයිතිකාරය ව්‍යාපාරය කී දෙනෙක්ද දෙන්නේ කියන්නේ නම් මොකද්ද ව්‍යාපාරයකට සංකල්පය කියන්නේ අයිතිකාරය ව්‍යාපාරය කී දෙනෙක්ද ඔව් අද දවසේ කතා කරන අන්තිම මාතෘකාව තමයි මේ සිග්නල් ප්‍රශ්නයක්ද නැහනේ මාව ඇහෙනවනේ හරි ඇහෙන සර් හරි ලියන්න විශ්ල මාතෘකාව ගිනුම් කරන එකක සංකල්පය ව්‍යාපාරයේ එකක සංකල්පය කියන්නේ හරිද මාතෘකාව ගිනුම් කරන එකක සංකල්පය ව්‍යාපාරයේ එකක සංකල්පය සමහර ළමයි chat එකේ message දාලා දිනවා අන්තිම මොහොතදී කියන්නම් ඒ ටික සතුටුයි වගේ message එකක් ඉදින් හා මේක පාඩම ඉවර කරලා අපි කියමු මම තමයි අයිතිකාරය නිශාන් පතිරණ මගේ ක්ලාස් එකේ නම තමයි නිහංස අධ්‍යාපන ආයතනය. දැන් මේ ක්ලාස් එක මගේ කියලා මම මේක කරේල්ලගෙන යනවද? ඔයාලට තියෙනවා කඩයක්. ඒ කඩේ කරේල්ල අයනවද? නැහැ. මම අයිතිකාරය. හරි. එක්කෙනෙක්. මේ ව්‍යාපාරය තව කෙනෙක්. එහෙනම් අයිතිකාරය ව්‍යාපාරය කී දෙනෙක්ද කියන්නේ ලෙසි දෙන්නේ කියන්නේ අයිතිකාරු සහ ව්‍යාපාරය දෙන්නයි කියන්නේ අයිතිකරුයි ව්‍යාපාරයයි දෙන්නේ කියන්නේ අයිතිකරුයි ව්‍යාපාරයයි දෙන්නේ ඇහෙන්නේ හරි ලියන්න එහෙනම්
ළමයිට මගේ ෆිසිකල් ක්ලාස් එකට එන්න ඕනි කියලා කියනවා. ඉක්මනින් හොඳයි. ඔන්ලයින් ක්ලාස් එක මේව නම් ෆිසිකල් ක්ලාස් එක කොහොමද කියලා අහනවා. ඔබගේ ළඟ අයියක් කෙනෙක් ඉන්නවා නම්, ගෙවල් ළඟ අයියක් කෙනෙක් ඉන්නවා නම්, මගේ ෆිසිකල් ක්ලාස් එක කොහොමද කියලා ඔයාලා අහලා දැනගන්න ඒගොල්ලෝගේ. ඔන්ලයින් ක්ලාස් එකේ මයික් එක කුණුහරුපයක් නොකිය ඔයාව පෑය දෙකම මෙච්චර වෙලා තියාගත්තා. මම කුණුහරුප කියන්නේ කැමති නෑ. දැරි නෑ කැමති නෑ. දැරි එකයි කැමති නැති එකයි දෙකයි. හයිද ළමයි අදහස් තියෙනවා බොහොම හොඳයි සතුටුයි. මට නම් ගැන චුටි සතුටක් වෙනවා. හරි. මේ 12 වෙනි 11යි 12යි මේ 13 වෙනි බැච් එක ඔයාලා 13 වෙනි බැච් එක ඉතින් සතුටුයි. හරි. ගිරුම් කරන එකක සංකල්පය ලේසියෙන් කියන්නේ උච්චාරය. ඔක තමයි කියන්න ඕනේ. අයිති කරේ ව්‍යාපාරය දෙන්නේ කියන්න. අයිතිකරු සහ ව්‍යාපාරය. අයිතිකරු සහ ව්‍යාපාරය. අයිතිකරු සහ ව්‍යාපාරය. අයිතිකරු සහ ව්‍යාපාරය. දෙදෙනෙකු බවයි. අයිතිකරු සහ ව්‍යාපාරය දෙදෙනෙකු බවයි. එතනකම ලියන්න. ඕක තේරුණා නැති. අයිතිකාරය ව්‍යාපාරය දෙන්නේ. ඕම් අයිතිකාරය ඕම් ව්‍යාපාරය දෙන්නේ. හරි. මෙතන මේ ටික ලියන්න. එක පස්සේ කියලා දෙන්න. පස්සේ තව කල් තියෙනවා නේද? මම කියලා දෙනවා ඔක්කොම උදේ කියලා දෙන්නම් කියන ඔක්කොම උදේ අනිවාර්යෙන් කියලා දෙන්න. ඔයාට අමතක වුණාට මට අමතක වෙන්නේ නැහැ. ඒ නිසා කරුණා කරලා විශ්වාස කරන්න. අට යන්න තියෙනවා. විශ්වාසය තමයි වැදගත්. විශ්වාස කරමු මිනිස්සු කවදාවත් අතර මං වෙලා නැහැ. මම අඩකේ පළවෙනි දේ විශ්වාසයි. විශ්වාස නැත්නම් උකුත් කරන්න බෑ. හරි. එහෙනම් ලෙන අයිතිකරුගෙන් වෙන් වූ වෙනම ස්වාධීන ඒකකයක් ලෙස අයිතිකරුගෙන් වෙන් වූ වෙනම ස්වාධීන ඒකකයක් ලෙස අයිතිකරුගෙන් වෙන් වූ වෙනම ස්වාධීන ඒකකයක් ලෙස ව්‍යාපාරයේ කටයුතු කරන බවයි. ව්‍යාපාරයේ කටයුතු කරන බවයි. ව්‍යාපාරයේ කටයුතු කරන බවයි. රයිට්. ඔච්චරයි මට කද අද දවසේ කතා කරන්න තියෙන්නේ. ඔයාලා Telegram කියන ඇප් එක හදන්න. හදලා WhatsApp තියෙන නම්බර් එකෙන් මම හදනවා නම් Telegram මට හරිය ලේසි. මොකද නම්බර් සේව් කරන්න ඕනේ. ඊළඟ කාරණාව මගේ YouTube channel එකක් තියෙනවා Nishan Patirama කියලා. ඒකේ link එකක් මම ඔයාලට දාන්නම්. අඟහරුවාදා group එකට. ඔයා එක subscribe කරලා තියාගන්න. වගේම අද class එක ගැන හොඳයි නම් හොඳයි නරකයි නම් නරකයි තව මගේ මොනවද වෙන්නේ කියලා group එකට message කරන්න. මට personal message කරන්න වඩා හොඳයි ඒක. පොත් personal message කරොත් message ගොඩාක් අරියක් වෙනවා. ඒ ටික යාළුවන්ව දැනුවත් කරන්න. කියුට් එක තිබුණත් නැතත් පළවෙනි දවස් දෙක තුනේ අපිට වැඩ කරන්න පුළුවන්. පළවෙනි දවස් දෙක විතර වැඩ කරන්න පුළුවන්. කියුට් එක ඊට පස්සේ ගන්න පුළුවන් ඔයාලට PDF කරගන්න දෙනු. කොමස් කරන්න ඉන්න යාළුවෝම දැනුවත් කරන්න අපේ ක්ලාස් එකට. ඔයාලට මේ වීඩියෝ එක මේ ඔයා කතා කරපු වීඩියෝ එක තමයි Telegram group එකට දාන්නේ. මම හිතත් group එකක් කරනවා. හැබැයි ඒ ළමයින්ට දෙන්නේ අද මම ඔයාට උගන්වපු මේ වීඩියෝ එකමයි. මොකද පළවෙනි group එකට ඔයාලා ආවේ. ඒ වගේම ස්තුතිවන්ත වෙන්න ඉරිසක් ඉන්නවා.
ඔබට මාව අඳුන්වලා දීපු සියලුම ගුරුවරුන්ට සහ ඔබට මම ගැන කිව්ව සියලුම සහෝදර සහෝදරයන්ට බොහොම ස්තුතියි ඒ වගේම ඔයාලට පුළුවන් නම් ඔබ මාව හඳුනගත්තු ගුරුවරයාට පොඩි හරි මැසේජ් එකක් දාලා කියන්න කොමස් වලට විශාන් සර්ගේ පන්ති ගියා සර් කියන එක තේරෙනවා මොහොතට තේරෙනවා නම් ඒ සර්ට ස්තුති කරන්න මොකද ඒ සර් මට හන්දිය කතා කරන්න දීපු නිසා තමයි මට ඔබව මුණ ගැහුනේ ඔබට මාව මුණ ගැහුනේ එහෙනම් අපි ලබන සතියේ පන්තිය පටන් ගන්නවා 8ට හරිස්සමින් ගෙදරට වෙලා ඉන්න බුදු සරණයි දී දී ජය ආයෙත් I won't say.